දවසක් ඔයාලා හැමදෙනෙක්ටම ඉතින් අද මට හිතුණා පිටර වලින් හදන්න පුළුවන් හරිම ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන් ස්නැක් එකක් අපි කොහොමද හදන්නේ කියලා ඔයගොල්ලොත් එක බෙදා ගන්න මොකද බබාලාගේ අමතර ආහාර වේලකට අපිට ඉතාම පහසුවෙන් හදලා දෙන්න පුළුවන් මේ මෆින් එක අපි බලමු මේකට මොනවද ඕනේ කියලා මම අද පාවිච්චි කරන ලුණු මම මේ ගොඩක් චූටියට කපාගෙන තියෙන්නේ ඒ වගේම කැරට් ඒ වගේම මම ගොටුකොළ මේ ගොටුකොළ චූටියට කපාගෙන තියෙන්නේ ඊට අමතරව මොසරෙලා චීස් ඊට පස්සේ මම බිත්තරයක් පාවිච්චි කරනවා උලන්න බිත්තර එකක් හරි දෙකක් හරි තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් අපි දැන් බලමු මේක කොහොමද හදන්න කියලා දැන් මම මේ බිත්තරේ දාලා මේකට මම ලුණු දා ගන්නවා මේ ලුණු දාගන්නේ අපි මේකට එකතු කරන අනිත් ඒවටත් එක්ක ඊට පස්සේ මේ බිත්තරේ අපි හොඳට ගහගන්නවා බලමු බිත්තර එකක් ඇති වෙයිද නැත්නම් අපිට දෙකක් දාන්න වෙයිද කියලා දැන් මම මේකට ලුණු කැරට් කොටුකොළ ටික දාලා හොඳට මික්ස් කරගන්න ඊට පස්සේ මම මේකට මොසරෙලා චීස් ටිකක් එකතු කරගන්නවා මේ විදිහට අර ගොඩාක්ම දිවාරුවටත් නැති වෙන්නේ මේ විදිහට අපි එළවලු ටික හොඳට එකතු කරගෙන මේක හොඳට මික්ස් කරගන්න ඕනේ දැන් මම මේ අපි හදාගත්ත මික්ස් එක මේ කප් කේක් එහෙම අපි බේක් කරන මේ ට්‍රේ එකට දාගන්නවා මේකේ මම බටර් ගාගෙන තියෙන්නේ හොඳට දැන් අපේ අවන් එක ප්‍රී හීට් වෙන්න දාගන්න ඕනේ විනාඩි 20ක් විතර 180ට වගේ ඊට පස්සේ තමයි අපි මේක දාන්නේ දැන් මේක අවන් එකේ 180ට අපි විනාඩි 10ක් 15ක් අතර කාලයක් බේක් කරගන්න ඕනි. ඉතින් අවන් එකෙන් අවන් එකට කාලය වෙනස් වෙනවනේ. ඒ නිසා ඔයාලගේ අවන් එකේ විදියට ටයිම් එක සෙට් කරගන්න. සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් අතර අපි මේක දැන් අවන් එකට දාමු. මේ තින්නේ අපි හදාගත්ත ස්නැක් එක. ඉතින් හවසට අමතර වේලක් විදියට ඕගොල්ලන්ට බබාලට දෙන්න පුළුවන්. ඒ වගේම බබාලා ආසාවෙන් කයි මේක අර අපි හැමදාම දෙන විදිය නැති වෙනස් විදිය කෑමක් නිසා ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න අපි ආපහු මේ වගේ රසවත් ආහාර වේලක් එක්ක ඔයාලා ඔයත් එක්ක එකතු වෙනවා